සාගරයක් වගේ බොරු කියන ආනන්ද සාගර කියන හාමුදුරුව. සාගරයක් වගේ බොරු පට්ට බේගල් හද හද කියනවා. දැන් කියන උන්වහන්සේ මේ ව්‍යවස්ථාවේ තියෙන නමවැනි වගන්තිය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවාලෝ ශ්‍රී සම්බුද්ධ ශාසනය පෝෂණය කළා සුරක්ෂිත කිරීමට කැපවෙලා තියෙන මේ වගන්තිය ජාතික ජනබලවේගය වෙනස් කරන්න ක්‍රියා කරනවා කියලා මයිකොල ඔළුව ගගහ තුම්මං හන්දිවල කිය කියනවා. ඔබ වහන්සේට අපි කියන්න තියෙන්නේ ඔබ වහන්සේගේ වැඩක් බලාගෙන විහාරස්ථානයේ රකින සීලයකුත් රැකගෙන ඕවගේ පට්ටපල් බොරු බේගල් කියන්න එපා කියලා මම ගාථාවකුත් ලියාගෙන ආවා. ඒකන් ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරිය. අපි දන්නවා මහා රහතන් වහන්සේ නමක් වගේ වැඩ හිටිය රේණුකානේ චන්දවිමල නායක හාමුදුරුවෝ මේ බොරු කීමේ විපාකය කියනවා. බොරු කියන එකට ඕන පාප කර්මයක් කරන්න පුළුවන්. දැන් උන්වහන්සේ බොරු කියලා තියෙන්නේ මින් මතු පාංශකූල ගෙදරකට ගිහිල්ලා දානයකට ගිහිල්ලා පන්සිල් දෙන්න බෑ. දැන් හතරයි තියෙන්නේ. හතරක් තමයි දෙන්න වෙන්නේ. මෙහෙම බොරු කියනවා නම් අනිත් හතරක් ජන අපිට සලකා බලන්න වෙනවා. ඒවත් තියෙනවද කියලා. ඒ වගේම තවත් බොරු කියන කීප දෙනෙක් ඉන්නවා. මොනවද මේ කියන්නේ? ජාතික ජන බලවේගයේ ආවොත් බුද්ධ පූජාව තියන්න දෙන්නලු. දළදා වහන්සේගේ පෙරහර කරන්නට දෙන්නහලු. මේ ආදී වශයෙන් නොයෙක් අවලාද මට චෝදනා නගනවා. ඔව් අපේ හාමුදුරනේ ජාතික ජන බලවේගයේ හාමුදුරුවරු ඔබ වහන්සේලාගේ පන්සල්වල බුද්ධ පූජාව තියන්නේ නැහැ. ඔබ වහන්සේලා දෙවේල බුදුන් වැඳලාද? මන් දන්නේ දැන්ටවත් බුදුන් වඳිනවද කියලා. දෙවේල වැඳලා දායකව දානි ගෙනවහම ඒ සම්බුද්ධ පූජාව ඔබ වහන්සේලාම තියන්න අඩුපාඩුවක් තියෙනවනම් ඒ ගමට අපි දැන් කොට්ටාස සභාවක් කරගසලා තියෙනවා. අපිට කියන්න මේ ශාසනය නගා සිටවන්න එවැගේම ගුණවත් දක්ෂ බුද්ධිමත් සිල්වත් දරු පිරිසක් අනාගත තරුණ පිරිසක් සකස් කරන්නට ඒ අවශ්‍ය කරන ශක්තිය ඔබ වහන්සේලා පන්සලේ ඉඳලා ලබා දෙන්න. ඒ සඳහා ජන බලවේගයේ සියලුම ස්වාමීන් වහන්සේලා මේ රැස්වල ඉන්න සියලු දෙනාම ඒ සඳහා උදව් උපකාර කරනවා කියන කාරණියත් මම මෙතනදී සඳහන් කරමින් අද මේ වේදිකාවේ භික්ෂූන් වහන්සේලා අනුරාධපුරේ සිය ගණනක් මේ අවස්ථාවට ආශිර්වාද කරන්න විධායක ජනාධිපතිවරයා හැටියට නමවැනි විධායක ජනාධිපතිවරයා හැටියට පත් කරන්නට ශාක්තිය ධෛර්ය ආශිර්වාදය ලබන්නට ලබා දීමට මහා සංඝරත්නය වැඩම කළා. උන්වහන්සේලාගේ අතින් අස්සම් කරපු සංදේශයක් අද මේ වේදිකාවේදී අනුර කුමාර දිසානායක මහත්මයාට බාර දෙනවා. මේ කඩා වැටුණු රට 21 වෙනිදාගෙන් පස්සේ 22 වෙනිදා උදේම චන්දපලයට ගිහිල්ලා මාලිමාවට කතිර ගහලා මේ රට වෙනස් කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නට මේ මිනිසුන්ට උතුම් වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දළදා වහන්සේගේ රැකවරණය ලැබේවා කියලා මහා සංඝරත්නය ආශිර්වාද කරමින් මගේ වචන ස්වල්පයෙන් අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.